आई भगवान कुते है? आई भगवान सर, आई भगवान, आई भगवान सर, හොඳයි අපි අද ගණිතය පාඩමකට තමයි සූදානම් වෙලා තියෙන්නේ මම හිතන්නේ පහුගිය සතිවල අපි කරේ සති දෙකක් විතර නේද කාලය පාඩම ඔයාලට මතක ඇති කාලය පාඩම තමයි අපි සම්පූර්ණයෙන්ම ඒක අවසන් කරා සති කීපයක්ම අපි කරා නේද එතකොට දවස් කීපයක්ම කරා පාඩම ඒ වගේ මම අවසානයේ කියලා ඇති පැවරුම් සහ පෙළ පොතේ අභ්‍යාස කරලා මට ෆොටෝස් එවන්න කියලා. නමුත් කීප දෙනෙක් sorry කීප දෙනෙක් නම් එවල තිබුණා අනිත් අය එවල තිබුණේ නැහැ දැන් ඒක පොඩ්ඩක් බලලා ඔයාලා මේ ෆොටෝස් ටික එවන්න මම දැන් හරි දාලා එවන්නම්. හොඳේ එවන්න මට හරි දාන්න පුළුවන් හෙමින් හෙමින් මම බලලා හරි දාලා එවන්නම් ඒක නිසා ඒව එවන්න ඕන හරිනේ හොඳයි එහෙනම් අපි අද අලුත් පාඩමකට තමයි සූදානම් වෙන්නේ ඊළඟ තියෙන පාඩම මම හිතන්නේ බෙදීම පාඩමක් බෙදීම පාඩම් අපි දැන් ගොඩාරියක් කරලා තියෙනවානේ තුනෙන් බෙදුවා හතරෙන් බෙදුවා නේද හරි අදත් අපිට තියෙන්නේ बेदीम देख पाड़म උතේ ඔයාලා මේ ඉලක්කම් තුනක් වෙනකම් සංඛ්‍යා බෙදුවා නේද දැන් මේ පාඩමේදීත් ඔයාලා මෙදන තියෙන්නේ ඉලක්කම් තුනක් වෙනකම් සංඛ්‍යා බෙදන්න ඕන 6න් සහ 7න් 6න් සහ 7න් නේද මුලින්ම අපි 6න් බෙදනවා දීර්ඝ බෙදීමේ ක්‍රමයට ඊට පස්සේ සරල ගැටලු අපි විසඳනවා ඊට පස්සේ අපි 7න් බෙදනවා ඊට පස්සේ ඒකෙත් ගැටලු විසඳනවා ඊට පස්සේ අපි පැවරුමක් කරනවා ඔන්න ඔය ටික තමයි අපිට අද සහ ඊළඟ දවසේ කරන්න තියෙන්නේ හොඳයි එහෙනම් 6න් බෙදීම 7න් බෙදීම කියලා කියනකොට ඔයාලගේ මතකයට එන්න ඕන මේ ගුණන වගු ඒ කියන්නේ 6ේ ගුණන වගුව සහ 7ේ ගුණන වගුව 6 වරක් චක්‍රේ සහ හත්වරක් චක්‍රේ දැන් පාඩම් තියෙනවද? ඔව් සර්. ඔව්. හොඳයි. ඔව් සර්. ඔව් පාඩම් තියෙනවා. 6 ගුණන වගුව කියන්න පුළුවන් ඉක්මනට. හොඳයි. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. මේ මුලින්ම අපි තරු මාතෘකාවක් ලියා ගන්න. හයෙන් බෙදමු කියලා හයෙන් බෙදමු හයෙන් බෙදමු right හයෙන් බෙදීමට අපිට උමනා වෙනවානේ මේ ගුණන වගුව නේද මතකද කියලා බලන්න පොඩි වැඩක් කරන්න බලමු හයේවා දෙකක් කීයද කියලා කියන්න මට මාතෘකාව ලියන ගමන් කියන්න හයේවා දෙකක් हाय 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 हाय
එක් පාර්සලයකට පොත් 6 බැගින් පොත් 66කින් පාර්සල් කීයක් සෑදේ? අල්ලග එක් පාර්සලයකට පොත් 6 බැගින් एक पार्सल पोत हाय बैगिन पोत हैटा हाय किन पार्सल किया इंजा पड़ना और कहीं ना और कहीं सैदीय है किद सैदीय है किद කාටද මේක හදලා බලන්න පුළුවන් කාටද සමත් පුළුවන් හරි හදලා පිළිතුර ගන්න බලන්න පුතා නේද මේ විදිහට කරන්න පුළුවන් 6ට 6 වා 1යි 6 වරක් 1 6යි 6න් 6 බින්දුවයි 6 ගණනෙමු ඔව් ඒ 6ටත් 6 වා කීයක් කියලාද 1යි 6 වරක් 1 6යි 6න් 6 බින්දුවයි හයින් හයක් බින්දුවයි චුට්ටක් පේන්නේ නැහැ ටිකනේ දැන් පේනවා සර් දැන් පේනවා සර් හරි දැන් පේනවනේ ඔව් සර්. ඔව් බින්දුවයි. එහෙනම් මෙතන අපිට පිළිතුර ලියන්න පුළුවන් නේද? ඔයාලා මෙතන තිත්තිර දාලා පිළිතුර ලියන්න. ඔව් කීයද? පාසල් කීයක් සෑදිය හැකිද? 11. ඔව් පාසල් 11යි. පාසල් 11යි. සෑදිය හැකි පාසල් මට ගමන් නේද සර් 11? 11. හරි හරි එහෙනම් අපි දෙවැනි ප්‍රශ්නයට යමු නේද හොඳයි මා දෙවැනි එක මේ වගේ එකක් 124 124 බෙදන්න ආයේ උත්තරේ ගන්න බලන්න මේ විදිහට අපිට ලියා ගන්න වෙනවා නේද පුතේ 124 බෙදීම 6 එකට බලන්න ඕනේ නෑ මේ 12ට බලන්න ඔව් 12ට 2ක්
හයවා දෙකක් තියෙනවා. හය වරක් දෙක 12යි. 12න් 12ක් 0යි. අ දැන් මේ හතරගේ හතරට හයවා කීයද කාටද කියන්න පුළුවන්? හතරට හයවා කීයද? 0යි. ඔව් 0යි. 0යි. अपने अनुहा
හොඳයි බලමු හොඳයි නන්දිනි හොඳයි එක්නක හරි සඳලි ඔව් හොඳයි නන්දිනි කවුද පෙන්නන්නේ තක්සරා තක්සරා තව ලංකරන් පුතා ආහාරෙන් හොඳයි சார் மாம ஆரித்துக்க හොඳයි ඉරුණිගේ පොඩ්ඩක් පොත පෙන් ඉරුණි පේන්නේ නැහැ නේද හරි හරි හොඳයි පුතා එහෙනම් අපි බලමු නේද 846 බෙදෙන මෙහෙම ලියා ගන්න එපැයිනේ රයිට් 8ට 6 වා 1යි 6 වරක් 1 6යි 8න් 6ක් 2යි මේ 4 මෙතෙන්ට ගේන්න 24 නේද 24 න් 6යි 9යි 4යි 4යි ආයවරක් හතර 24 24 24 බිංදුවයි දැන් මේ බිංදුවත් මෙතෙන්ට ගේන්න ඕන මේ බිංදුවත් මෙතනට ගේන්න ඕන නැත්නම් වැරදි බිංදුවට 6 ඒවා බිංදුවයි ආයවරක් බිංදුව බිංදුවයි බිංදුවයි හොඳයි හරි ඒ වගේ ප්‍රශ්න නේද අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ හරිනේ රයිට් ඔන්නේ නම් දැන් හයෙන් බෙදීම ටිකක් ඔයාලට පුළුවන් නේද හරි එහෙනම් මෙතන අපිට පිළිතුර 146 146 හොඳයි පුතා කරුවක් දාලා මාතෘකාවක් ලියා ගන්න මේක වැරදිය හදා ගන්න හොදේ අයෙන් බෙදීමේ ගැටලු විසඳමු අයෙන් බෙදීමේ පළල ගැටලු විසඳමු අයෙන් බෙදීම අයෙන් බෙදීමේ පළල ගැටලු විසඳමු හරි මෙන්න මම ගැටලුවක් දෙන්නම් අයෙන් බෙදීමේ සරල ගැටලුවක්
ඔව් ලියන්න එක් පෙට්ටියකට පැන්සල් 6 බැගින් 5 වෙනි එක එක් පෙට්ටියකට පැන්සල් 6 බැගින් පැන්සල් 108ක් දැමීම සඳහා පැන්සල් 108ක් දැමීම සඳහා පැන්සල් 108ක් දැමීම සඳහා පෙට්ටි කීයක් අවශ්‍යද? හොඳයි හොයන්නකෝ. පෙට්ටි කීයක් අවශ්‍යද? පෙට්ටි 18යි. පෙට්ටි 18යි සර්. පෙට්ටි 18යි සර්. පෙට්ටි 18යි සර්. පෙට්ටි 18යි. දෙවැනි ප්‍රශ්නය. මේක මෙතන හදන්න ඕන හොඳේ. මෙන්න දෙවැනි ප්‍රශ්නය. පෙට්ටි 18යි සර්. පෙට්ටි 18. රයිට් මෙන්න දෙවැනි ප්‍රශ්නය. අඹ ගෙඩි 615. අඹ ගෙඩි 615 සමානව ගොඩවල් සමානව ගොඩවල් හයකට වෙන් කරන ලදි. හයකට වෙන් කරන ලදි. එක් ගොඩක ඇති අඹ ගෙඩි ගණන කීයද කීයක් ඉතුරු වේද? කීයක් ඉතුරු වේද? උත්තර දෙකක් දාන්න තියෙනවානේ. හරි, එකක් හදන්නකෝ.
හැබැයි උත්තරේ හරියට ලියන්න ඕන හොඳේ දීර්ඝ බෙදීම විතරක් කරලා හරියන්නේ නැහැ පිළිතුරක් ලියන්න ඕන मेतर दहायत हाई दहायत हाई නේද 6 වරක් එක 6යි 10න් 6ක් 4යි ඊට පස්සේ මේ 8 ගේනවා මෙතන 15ට නේද එතන 48ක් තියෙනවා 6 වරක් කීයද ඔව් 48ට 6 ඒවා කීයද 6 වරක් 6 36යි 6 වරක් 7 42යි නේද ඔව් 6 වරක් 7 මේ කීයද 42යි ඒක ගන්න බෑ 7ක් කියලා ගන්න බෑ 48 නේ අහන්නේ ආ 6 වරක් 8 කීයද එතකොට 6 වරක් 8 තමයි 48 එන්නේ 48 එන්නේ එහෙනම් 48ට 6 වා කීයද 8ක් කියනවා 8ක් ඔය කියන නිසා තමයි මෙතන 8 කියලා තියන්නේ 6 වරක් 8 48යි 48යි 48 බින්දු අවශ්‍ය පෙති ගණන 18යි මේ තියෙන්නේ උත්තරේ ආ මේන උත්තරේ තියෙන්නේ ඒක යටින් ලියන්න ඕන හොඳේ අවශ්‍ය පෙති ගණන නැත්නම් පෙති ගණන කියලා ලිව්වත් ඇති හොඳයි නිවැරදි නම් හරියක් දාගන්න ඔයාලා සර් මට ලියන්න ඕද අපි බලමු ඊළඟ එක. ඊළඟ ප්‍රශ්නයට මෙන්න මේකනේ දුන්නේ. මේ තියෙන්නේ. මෙන්න පිළිතුර. මේ තියෙන්නේ පිළිතුර. 102 3 එක ඔව් එක ගණාවට වැඩක් උත් නැහැ මේ බලන්න
එරට එක ගේන්න ඕනේ නැතුව බෑන් එකට හයව නැහැ බිංදුව දාලා තියෙනවා හයවරක් බිංදුව බිංදුවයි ඔව් එකෙන් බිංදුවක් එකයි එකයි අතන පහ ගන්න පහ මෙතෙන්ට ගේනවා ඔව් මෙතන පහලට ගේනවනේ පහ 15යි එතකොට 15ට 6 ඒවා දෙකක් තියෙනවා 6 වරක් දෙක 12යි 12න් 15න් 12 3යි ඔව් වැරදුනොත් වරදින්න ඔයාලා ඔය එක ගේන්නේ නැති එක තමයි සමහරව එක ගේන්නේ නැතුව යනවා නැත්නම් එකට 6 ඒවා වැරදි එකක් දානවා එතන තමයි වැරදුනොත් වරදින්න ඒක නිසා බලන්න හරිනම් හරියක් දාගන්න පුළුවන් හොඳයි එතකොට ඉතුරු අඹ ගණන මේ පහල තියෙනවා මේ තියෙන්නේ තුනයි ගොඩක අඹ 102යි රයිට් මම බෝඩ් එකේ තව ගණන් කීපයක් දෙන්නම් අ තුන්වෙනි එක पांसीय पहा हाइन बेदान हाक्सीय दोलाहा हाइन बेदान नावसीय मिसीय का हाइन बेदान හරි කවුද බලමු ඉක්මනටම කරන්නේ හරි හැබැයි ඉක්මනටම කරාට වැඩක් නැහැ නිවැරදි පිළිතුරු ගන්නත් ඕන වරද විනාඩි දෙකයි විනාඩියයි ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් හොඳයි මම මම මමත් ඉවරයි ඉවරයි සර්
විනාඩි භාගයක් තියෙනවා තව. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඔව් මේකේ ෆොටෝ එකක් මට එවන්න හොඳද? ෆොටෝ එකක් අනිවාර්යෙන්ම එවන්න. අදම බැරි වුණත් මම හිත හරි. ඔකේද සර්. ඔව් බලන්නම්. ඔව් දැන් මේකේ දැන් ඔය පැවරුමේ ඔය ගණන් තුනේ ෆොටෝ එකක් එවන්න මම උත්තර බලන්නම්.